තෙර පෝට්ස්ලා ඒගොල්ලෝ ඇවිල්ලා මාංශ භක්ෂක කකුල් දෙකින් යන කට්ටිය මෙන්න මේ වගේ කට්ටිය. ඉතින් ඒගොල්ලෝ ගොඩම හැඩගැල් තිබ්බේ ගොදුරු අල්ල ගන්න වගේ දේවල් වලට. ඒගොල්ලන්ට ගොඩක් ශක්තිමත් දත් තිබ්බා, ශක්තිමත් කකුල් දෙකක් තිබ්බා. ඒ වගේම ඒගොල්ලන්ට තිබී තම කුඩා අත් දෙකක් මෙන්න මෙහෙම තියන් හිටියේ. ඒගොල්ලන්ගෙන් අපි දැන් ටී-රෙක්ස් හැරෙන්න අනික් අයට සාමාන්‍ය අත කැඟිලි තුනක් තිබ්බා. ටී-රෙක්ස්ට තිබී ඇඟිලි දෙකයි. ඒ වගේම මේ තෙර පෝට්ස්ලා ගොඩක් හොඳ ඇස් පෙනීමක් තිබ්බ ඩයිනෝසෝර්ලා. ඒ වගේම ගොඩක් සංවේදී, ගොඩක් වේගවත්, ඒ වගේම ගොඩක් භයානකයි. ඊළඟට අපි කතා කරගොත් ඔනිතිෂියන්ස් ලා කියන්නේ පක්ෂි උගුල් කට්ටිය. ඒගොල්ලොත් අපි කොටස් කීපයකට බෙදන්න පුළුවන්. ඒගොල්ලෝ තමයි ඔනිතොපෝඩා, ඒ වගේම තයිලියොපෝරා සහ සෙරටොප්සියා. ටික හොල්මන් වගේ මේ නම් ටික ඇහෙනවන්නේ. ඔව් මේ ඔනිතොපෝඩා කියන කට්ටිය තවත් ගොඩක් කැටගරිස් වල තවත් බෙදිනවා. ඉතින් ඒ අතර ඉන්නවා හැඩ්‍රොසෝරස් ලා, ඉගුවනෝඩෝන් තර මම කලින් කතා කරපු දෙවෙනියට අඳුනගත්ත ඩයිනෝසෝර් එයාත් අයිති වෙන්නේ මේගොල්ලට. ඒ වගේම මේකට අයිති වෙන ගොඩක් ෆැමිලි සින්න ඩයිනසෝර්ලා නම් කියන්න කිව්වොත් නිකන් කටත් පැටලෙනවා. ඒ වගේම මේගොල්ලෝ ගොඩක් ශාකපක්ෂයක් කට්ටිය. ඊළඟට මේ තයිරියෝපෝරා කියන කට්ටියට කියනවා ආමර්ඩ් ඩයිනසෝර්ස්ලා කියලා. නිකන් මෙන්න මේ වගේ ඒගොල්ලෝ මේ ශරීරෙම ගොඩක් කටු වගේ ගොඩක් කෑලි බෑලි ගොඩක් තිබ්බා. ඒ වගේ නැත්නම් කැරලා මේ ඒගොල්ලෝ නිකන් ඇවිදින ආයුධ කපඩාවක් වගේ බෙලු බෙල්මට හැමතැනම කටු තියෙනවා. ඒ වගේ ටික භයානක වෙනවා තිබ්බත් ඒගොල්ලොත් ශාකපක්ෂය ඩයිනසෝර්ස්ලා දරුණු කට්ටියක් නෙමෙයි. ඒ වගේම සෙරටොප්සියා කියන කට්ටිය ගොඩම එක ඇති අපි හොඳටම දන්න ඩයිනසෝර් කෙනෙක් තමයි ට්‍රිසෙරටොප්ස් කියන්නේ. කකුල් හතරෙන් යන නහය උඩ රයිනෝසෙරස් කී වගේ අඟක් තියෙන ඇස් දෙක උඩින් වේදිත ඉස්සරහට නම් දෙකක් තියෙන තව බෙල්ල වටේ නිකන් රෙස් වලල්ලක් වගේ ලොකු අස්ති මේ කොටසක් තියෙන අන්නේ ඩයිනසෝර්ලා අයි තියෙන්නේ මේ සෙරටොප්සියා කියන ගණයට. ඉතින් ඒ විදිහට තමයි ඔමිතිෂියන්ස්ලා ඒ කියන්නේ පක්ෂි උකුල් කට්ටිය. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගොඩක් ඉන්නවා කලින් කතා කරපු ඌරඟ උකුල් කට්ටියට වඩා. ඉතින් මේගොල්ලන්ගෙන් බහුතරයක්ම අපි කලින් කතා කරපු තෙරපෝට්ස්ලාගේ කෑම මේසෙට එන කට්ටිය. ඉතින් මේ ඩයිනසෝර්ස්ලා පෘථිවියේ ගොඩබිම වගේම මුහුද අහස හැමදේකම පාලනේ අතට අරන් හිටියේ. ඉතින් මේ මුහුදේ හිටපු ඩයිනසෝර්ස්ලා අහසේ පියාඹු ඩයිනසෝර්ස්ලා ගැන වීඩියෝස් මම වෙනම අරගෙන ඉන්නම්. ඒගොල්ලෝ ගැන මේකෙදි කතා කරන්න යන්නේ නැහැ. ඉතින් මේ ඩයිනසෝර්ස්ලාත් අවසානයේදී ගොඩක් අවසනාව තියෙන මොකට ලක් වෙන්න සිද්ධ වුණා. පෘථිවියට වැටුණු දෙවෙන් තුල්කාපාතයක් නිසා මේ ඩයිනසෝර්ලාගේ අවසානය සිද්ධ වුණා කියලා තමයි බොහෝ දෙනා පිළිගන්න මතේ. මේ උල්කාපාතය වැටලා තියෙන්නේ වර්තමාන මෙක්සිකෝ තියෙන හරියට. ඉතින් මේ උල්කාපාතය එකපාරට වැටිච්ච ගමන් හැමෝම පිපිලා විනාශ වුණේ නෑ. මේ ඉම්පැක්ට් එකේදී විනාශ වෙච්ච නැච්ච ඩයිනසෝර්ලා කණ්ඩායමකුත් හිටියා. ඒ වගේම ඊට පස්සේ ඇති වෙච්ච පාරිසරික වෙනස් වීම තමයි ගොඩක්ම මේගොල්ලන්ගේ විනාශයට බලපෑවේ. ඉතින් මේ උල්කාපාතය ගැටුම නිසා ලොකු දූවිලි අංශු කැළවීමක් සිද්ධ වුණා. මේක නිසා ගොඩක් ප්‍රදේශවලට ඉරේලිය නැති වෙලා ගියා. මොකද සම්පූර්ණයෙන්ම දූවිලිෙන් වැහුණා. මේ වගේම ගොඩක් කාලකුණ නිසා දේශගුණික වෙනස් වීමට ලක් වෙන සිද්ධ වුණා. ඉතින් මේ වගේ ගොඩක් අමාරු කාලයක් තමයි ඩයිනසෝර්ලා ගත කළේ. ඉතින් මේ කාලේ අතරතුරේදී තවත් කරදර කාලෙ ටිකක් බිහි වුණා. ඒගොල්ලෝ තමයි ශීරපායින්. මේ අන්තිම කාලේ ශීරපායින්ත් බිහි වෙලා තිබුණේ. ඉතින් ඩයිනසෝර්ලගෙන් පස්සේ පෘථිවියේ බලය අතරගත් ශීරපායින් කියලා අපි කවුරුත් දන්නවනේ. ඉතින් මේ පුංචි ශීරපාය සත්තු නිකන් මී වගේ කට්ටිය. ඒගොල්ලෝ ඩයිනසෝර් බිත්තරේම හොරෙන් කන්න පුරුදු වෙලා තිබුණා. අන්න ඒක ඩයිනසෝර්ලගේ විනාශයට බලපෑවා කියලා කියනවා. ඒ වගේම මේ ඇතිවිච්ච දේශගුණික තත්ත්ව නිසා ඇතිවිච්ච ස්වභාවික ආපදා, ඒ වගේම වායුගෝලයේ විච රසායනික වෙනස් වීම වගේ දේවල්, මේ වගේ දේවල් නිසා සමහර වෙලාවට ඩයිනසෝර්ලගේ බිත්තර කටුව පුපුර ගන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒ නිසා සමහර බටව ඉපදෙන්නත් කලින් බිත්තර ඇතුලෙන් මිය ගින් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් ලොකු අමාරු කාලයක් පහු කරලා ඩයිනසෝර්ලා වසර මිලියන 65කට කලින් පෘථිවියෙන් සම්පූර්ණයෙන්ම තුරන් වෙලා ගියා. මේ ඩයිනසෝර්ලා ඇත්තටම විනාශ වෙලා ගියේ නැත්තම් මේ දක්වාම ජීවත් වෙලා හිටියා නම් මොන වගේ තත්ත්වයක් උදා වෙන්න තිබ්බද? ඒ ගැනත් මම ඉක්මනට වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. ඒ වගේම මේ ඩයිනසෝර් කියන වචනේ මම දිගටම පාවිච්චි කරා ඔයගලන්ට මේ විස්තර කරද්දී. ඒත් මේකට සිංහ වචනයක් තියෙනවා කියලා ඔයගොල්ලෝ දැනන් හිටියද? එහෙනම් මම හෝම්වර්ක් එකක් ඉදිරියට දෙන්නම්. ඒක පුළුවන් නම් හොයන්න. ඔයගොල්ලෝ දන්නවනම් ඒක පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. අනිත් පැයට දෙන ගන්න පුළුවන් ඒකට. එහෙනම් අපි තවත් වීඩියෝ එකක් මම හම්බ වෙමු.